සීජේ චැනල් එකට ඕගොල්ලෝ හැම දිනම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේ අපි ආය රෑ 10ට ලයිව් වෙනවා. ඉතින් මේ එනකන් ඕගොල්ලන්ට පොඩි සපෝට් එකක් විදිහට උදේ වරුවේ ට්‍රේඩ් කරන අයට වැඩට යන්න කලින් වීඩියෝ එකක් ගේන්න හිතුවා. අද දවසේ වොලටිලිටි මාකට් වල ට්‍රේඩ් කරනවා නම් මාකට් එක කොයි කොයි තත්ත්වවලද තියෙන්නේ, කොයි මාකට් එකද ගොඩක් හොඳ කියලා. ඉතින් මේ මම කියන දේවල් වලට ඕගොල්ලන්ගේ දැනුමත් එකතු කරලා පරිස්සමින් ට්‍රේඩ් කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. හරි, ඉතින් අපි මුලින්ම වොලටිලිටි 10 ඉන්ඩෙක්ස් එකට ගියොත් ඕගොල්ලන්ට පේනවා මේ වෙලේ වොලටිලිටි 10 ඉන්ඩෙක්ස් එකේ 24 අවර්ස් වල හැදෙන්නේ බූලිෂ් එකක්. එතකොට මෙතන යටින් බලන්න ට්‍රීස බොටම් එකක් වගේ හැදිලා තියෙනවා මේ ලෙවල් එකෙන්. මෙයා ස්ට්‍රොන්ග්ලි අප් එකකට ගිහිල්ලා තියෙනවා. හැබැයි මේ හැදෙන කැනල් එකත් පටන් ගත්ත වෙලේ ඉඳන් ඩවුන් එකකට ගිහිල්ලා ආය අප් එකකට ගිහිල්ලා ආයෙවිල්ලා තියෙනවා. එතකොට අපට 5 මිනිත් එකේ වගේ බලා ගන්න පුළුවන් වෙයි මෙන්න මේ වගේ මාකට් මූවමන්ට් එකක්. කෙසේ වෙතත් මාකට් එක මේ වෙනකොට ටෝටලි අප් කියලා හිතලා තමයි අපට එන්ට්‍රියක් ගන්න වෙන්නේ. අද දවසේ වොලටිලිටි 10 ඉන්ඩෙක්ස් එකේ ගන්නවා. හරි, අපි ඒකත් බලමු. හැබැයි මෙහෙම තියෙන වෙලාවක දැන් බලන්න මේ කැන්ඩල් එක උඩට යනවා පහළට යනවා උඩට යනවා පහළට යනවා. එතකොට මේ වගේ වෙලාවක ගොඩක් දුරට සයිඩ් වේ මාකට් හැදෙන්න තියෙන ඉඩකඩ වැඩි. එතකොට අවදානමකුත් තියෙනවා වොලටිලිටි 10 ඉන්ඩෙක්ස් එකේ. හරි, අපි බලමු 1 hour වලට. හරි, අපි ඉන්නේ 1 hour chart එකේ. ඕගොල්ලන්ට පේනවර මම කිව්ව up and down market එක තියෙනවා මෙතන. මේම zoom out කරොත් තියෙන කෙසේ වෙතත් finally මං කිව්වේ up එකට තමයි අපට entry ගන්න වෙන්නේ කියලා. හැබැයි බලන්න ප්‍රශ්නේ 1 hour එකේ මේ වෙනකොට හැදෙන්නේ මෙන්න මෙතන සයිඩ් වේ මූවමන්ට් එක. මෙන්න මේ වගේ මාකට් වල ඕගොල්ලෝ ඊයේ ලයිව් එකටත් එකතු වුණා නම් බලන්න ඇති අපිට මේ වගේ අවස්ථා කීපයක්ම හම්බ වුණා. අපි මේ මාකට් වල ට්‍රේඩ් කරේ නැහැ. ඉතින් මේ මාකට් ටික මගහැරලා තමයි ට්‍රේඩ් කරේ. මොකද බලන්න අපි මෙතනදී ඩවුන් එකටයි කියලා එන්ට්‍රියක් ගත්තොත් කැන්ඩල් හැදිලා තියෙනවා 1 2 3 4 5 6 7. කැන්ඩල් 7ක්ම සයිඩ් වේ මූවමන්ට් එක විදිහට එක රේන්ජ් එකක ගිහිල්ලා තියෙනවා. එතකොට ලොස් වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි මේ වගේ මාකට් එකක ට්‍රේඩ් කරනවායි කියන්නේ. හරි, ඉතින් අපි 30 මිනිත් වලටත් යමු. හරි, 30 මිනිත් වලට ගියත් කතාව ඒකම තමයි. ඔයාලට පේනවා මෙතනින් අප් ට්‍රෙන්ඩ් එකක් ගිහිල්ලා දැන් මෙතන පොඩි සයිඩ් වේ මූවමන්ට් එකක් ගිහිල්ලා තියෙනවා. හරි, අපි බලමු 5 මිනිත් එක. 5 මිනිත් එකේ මේක ඕගොල්ලන්ට හොඳටම බලා ගන්න පුළුවන් සපෝට් ඇන් රෙසිස්ටන් අතර යනවා. මේ තියෙන මාකට් එක 5 මිනිත් එකේ බලන්න කිව්වා වගේම 5 මිනිත් එකේ ලොං සයිඩ් වේ මාකට් එකක්. මේ බලන්න මෙතන ස්ට්‍රොන්ග්ලි මාකට් එක සයිඩ් වේ මූවමන්ට් එකක් වෙලා තියෙනවා. හරි, ගොඩක් කට්ටිය කියනවා මේකට ලික්විඩිටි හදනවායි කියලා. ඒ ගැන වෙනම ඕගොල්ලන්ට පැහැදිලි කරන්න. කොහොම වෙතත් මේ වගේ සපෝට් ඇන් රෙසිස්ටන් ලයින් දෙකක් අතර යන මාකට් වල එන්ට්‍රි ගන්න එක ලොකු අවදානමක් තියෙනවා. ලොස් වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. හරි, ඒක මතක තියාගන්න. ඊට අමතරව මෙතන ඕගොල්ලන්ට ට්‍රේඩ් කරන්න ඕනෙම නම් මෙන්න මේ වගේ ට්‍රෙන්ඩ් රිවර්සල් පොයින්ට් වල එන්ට්‍රි ගත්තට කමක් නැහැ. හැබැයි ඒකත් ලොකු ෂුවර් එකක් තියන්න බෑ. සෙල් ඇට් මාකට් දාගෙන වගේ තමයි බලන්න වෙන්නේ. හරි, ඉතින් අපි අනිත් මාකට් ටිකත් බලමු. මගේ අත්දැකීම අනුව නම් වොලටිලිටි 10 ඉන්ඩෙක්ස් එක අද උදේ ට්‍රේඩ් දාන්න සුදුසු තත්වයක තියෙන මාකට් එකක් නෙමෙයි. හරි, අපි යමු වොලටිලිටි 25 ඉන්ඩෙක්ස් එකට. පුරුදු මාකට් එක. හරි, 25 ඉන්ඩෙක්ස් එකට ගියාම ඕගොල්ලන්ට පේන ඔන්න ස්ට්‍රොන්ග් බූලිෂ් කැන්ඩල් එකක් හැදෙනවා. ඉතින් මේ වෙලේ මාකට් එක 24 hour මේ වගේ කැන්ඩල් එකක් හැදෙනවා. කියන්නේ මේ කැන්ඩල් එක ගොඩක් දුරට මෙන්න මේ ලෙවල් එකට. මොකද මෙයා මෙහෙම ගත්තොත් මම තනි ලයින් එකක් ප්ලේස් කරන්න මෙන්න මේ විදියට ගත්තොත් එයා මේ ටිකට සපෝට් එකක් වෙනවා වගේම මේ අර ටිකට රෙසිස්ටන්ස් එකක් වෙනවා. එතකොට මෙයා මාකට් එකේ මේ ලයින් එක ගාවටවත් ඇවිල්ලා ආයෙ රිවර්සල් වෙයි කියලා තමයි මට හිතෙන්නේ. මාකට් එක මොකද ඕවර්ඕල් ඩවුන්. හරි, 24 hours ගත්තොත් මාකට් එක ඕවර්ඕල් ඩවුන්. හැබැයි මෙයා මේ ලෙවල් එකට ඇවිල්ලා අප් වුණොත් අපිට චාන්ස් එක තියෙනවා උදේ වරුවේ. ඒ කියන්නේ 12 1 2 වෙනකන් වගේ මාකට් එකේ අප් වලට ට්‍රේඩ් එකක් ගන්න. එහෙම නැතිනම් buy trade කීපයක් place කර ගන්න. හරි, අපි බලමු 1 hour candle එක.
හරි ඔයගලන්ට පේනවා 19 එකේ මේ එන්න මේ ලයින් ටික ගත්තොත් strongly up market එකක් තියෙනවා මේ වෙලේ bullish market එකක් හොඳ entry ටිකක් ගන්න පුළුවන් ඔයගලන්ට මම කියලා තියන්නේ up market එකක් මෙන්න මේ විදිහට තමයි ගොඩක් දුරට move වෙන්නේ up and down තියෙනවා එතකොට මෙන්න මේ තැන් වලදී තමයි මම ඔයගලන්ට entry ගන්න කියන්නේ up market එකක් down වෙන තැනක් බලලා entry එකක් ගන්න එතකොට strongly up එකකට යන්න පුළුවන් හරි එතකොට අපි බලමු 30 මිනිත් වලට ගිහිල්ලා 30 මිනිත් වල අපට bullish bearish දෙකම බලා ගන්න පුළුවන් වෙයි හරි මේ තියෙන්නේ 30 මිනිත් chart එක ඉතින් බලන්න මෙතන මම ඕගොල්ලන්ට entries 3ක් පෙන්වන්නම් එකක් මෙතන strong entry එක 100% profit මෙතනත් තියෙන strong entry එක අනිවාර්යෙන් profit මෙතනත් තියෙන strong entry එක අනිවාර්යෙන් profit මෙතනත් තියෙන entry එක අනිවාර්යෙන් profit බලන්න එතකොට entry ඔක්කොම 4ක් තියෙනවා 30 මිනිත් වල දානවනම් ඕගොල්ලෝ මෙතන පුළුවන් තරම් උත්සාහ කරන්න duration time එක මොකද ඕගොල්ලන්ට මතක ඇති ඊයේ live එකෙත් අපි trade කරනකොට ඕගොල්ලෝ දැක්කා duration time එක හින්දා මම trade එක close වුණත් එක්ක හරි අර අපි 20 මිනිත් දාපු trade එක අපි ඒක 15 මිනිත් වගේ දැම්මනම් 100% ම profit හැබැයි අපි 20 මිනිත් දාපු හින්දා loss sell at market දැම්මනම් ඒත් profit ඉතින් ඒ නිසා පුළුවන් තරම් try කරන්න ड्यूरेशन टाइम එක හරියට හදාගන්න ඉතින් මේක මමත් තාම උත්සාහ කරනවා මම 100ට 100ක් නිවැරදිව ඒක තාම ප්ලේස් කරගන්න බෑ මොකද එහෙමනම් හැම ට්‍රේඩ් එකම ප්‍රොෆිට් වෙන්න දාගන්න පුළුවන් හරි අපි බලමු 5 මිනිත් වලට ගිහිල්ලා හරි 5 මිනිත් වලත් මාකට් එක ගොඩක් හොඳ තත්ත්වයක තියෙනවා ඕගොල්ලන්ට පේනවා මාකට් එක ෂේප් එකේ අප් එකට යනවා හරි ඕගොල්ලන්ට තියෙන හොඳම දේ තමයි මෙන්න මේ ලෙවල් එකකින් වගේ डाउन एगे ट्रेन लाइन प्लेस करना ये ट्रेन लाइन बेयरी अन दिगोल एंट्री आगे 5 मिनट इन आठ पुलवा 15 मिनट 20 मिनट आगे ट्रेड एंटेन हर बालगिरी मकने मेकट ओगोलो दगोलंगे धन मत हरिस्वामी ट्रेड प्लेस करना वॉलेटिलिटी 10 सापेक्ष 25 मार्केट को अद हम ट्रेड टीका दागन पुलवा බයි සිග්නල් විදියට එහෙම නැතිනම් අප් එකට යයි කියලා හිතලා. හරි අපි යමු වොලටිලිටි 50 එකට. හරි 50 එකෙත් අපි කෙලින්ම යමු 24 hours වලට. හරි 50 එකේ 24 hours වල ඕගොල්ලන්ට පේන ඔන්න මේ වෙලේ මාකට් එකේ හැදෙන්නේ normal අප් එකටයි ඩවුන් එකටයි හැදෙන කැන්ඩල් එකක් මේ තියෙන්නේ පටන් ගත්ත වෙලේ ඉඳන් ඩවුන් එකට ගිහිල්ලා ආය පොඩ්ඩක් අප් එකට ගිහිල්ලා ආය ඩවුන් එකට අවිල්ල තියෙනවා එතකොට මේකත් සයිඩ්වේ මාකට් එකක් හදන්න තියෙන ප්‍රධාන හේතුවක් මේ වගේ මාකට් එකකත් ට්‍රේඩ් කරන එක ගොඩක් රිස්ක් හැබැයි මේ තියෙන කැන්ඩල් පැටර්න් එකත් එක්ක ගොඩක් දුරට මෙයා ඩ්‍රොප් වෙන්න ඉඩ තියෙනවා මෙන්න මේ ලෙවල් එකට හරි ඒ කියන්නේ 191.27 වගේ දැන් 201 ගානක් යනනේ එතකොට මෙයා මෙතෙන්ට ඩ්‍රොප් වුණොත් අපට බෙයරිස් එකක් විදිහට සෙල් ඕඩර් ටිකක් ප්ලේස් කරගන්න පුළුවන් හරි හැබැයි බලන් ඉන්න 24 hour එකේ කැන්ඩල් එක දිහත් මේක ඩවුන් එකට හැදෙනවා නම් විතරක් බලලා ඕගොල්ලන්ට එන්ට්‍රි ගන්න පුළුවන් 50 එකේ අපි බලමු 1 hour එකේ හරි 1 hour එකේ ඕගොල්ලන්ට පේනවා normally अरे त्याग स्लो एक ही है ना डाउन ट्रेंड मार्केट त्याग तीन है ना वाह अरे और ना प्रश्न है तीन में कैंडल लेके माँ पेन ना ना मेन ना मितना साइडवे मोमेंट एक अरे सामने कॉल तीन वाले पेनवा वॉलेटिलिटी 50 इंडेक्स के 1 अवर वाला नॉर्मली डाउन मार्केट तीन हे बल रियल बॉडी मेन मे हर इक्के पड़ा वैडी इतना साइड वे मूवमेंट अवीलमा दें तीन ब्रेक डाउन इन अरे इतना मेहा मे आया हदाने मेवागे मूवमेंट क्या 1 अवर वाले वन पड़ी रिस्क तीन अब एंट्री टीका प्लेस करना
හරි ඒකත් මතක තියාගන්න අපි බලමු 30 මිනිත් වලට ගිහිල්ලා හරි 30 මිනිත් වලත් ඒ විදිහම තමයි බලන්න මෙතන කැන්ඩල් කිහිපයක් හැදිලා තියෙනවා 30 මිනිත් එකේ කැන්ඩල් පහක් හයක් හැදිලා තියෙනවා සයිඩ් වේ විදිහට එතකොට මේක බ්‍රේක් වෙනකන් ඉන්න මොකද ඔයාලට මේන් ට්‍රෙන්ඩ් එකේම ට්‍රේඩ් කරනවා නම් ගොඩක් ලේසි මේ විදිහට ට්‍රෙන්ඩ් ලයින් එක ප්ලේස් කරන් බලන්න ඉන්න මාකට් එක මෙතෙන්ට අවිලා ආය ට්‍රෙන්ඩ් එක රිවර්සල් කරනකොට එන්ට්‍රිය ගන්න. හරි කොහොමවත් ඩවුන් එකත් මේ විදිහට ඩවුන් එකකට යන්නේ නැහැ. ඩවුන් එකේ පොඩි පොඩි අප් ට්‍රෙන්ඩ් එනවා. ඔයාලා මෙන්න මේ තැන්වලදී එන්ට්‍රිය ගත්තොත් හොඳ ප්‍රොෆිට් එකකට යන්න පුළුවන්. හරි අන්තිමට අපි 5 මිනිත් එකකටත් යමු. හරි මෙන්න 5 මිනිත් එකේ තත්ත්වය. මම අර කියපු සයිඩ් වේ මූවමන්ට් එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් 5 මිනිත් එකේ බලන්න 5 මිනිත් එකේ ස්ට්‍රෝං ඩවුන් මාකට් එකක් තියෙනවා මේ විදියට ගත්තොත් මේන් ට්‍රෙන්ඩ් එක ඕල්මෝස්ට් ඩවුන් තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපිට සෙල් ඕඩර්ස් තමයි ප්ලේස් කරනවා නම් ලොකු ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් බය නැතුව. ප්‍රශ්නේ තියෙන්නේ මේ වෙලේ මාකට් එකේ මූවමන්ට් එක බලන්න සපෝට් එක රෙසිස්ටන්ස් දෙකක් අතර මෙන්න මේ විදියට යනවා. හරි මෙයාවත් ගන්න පුළුවන්. එතකොට මෙයා මේක බ්‍රේක් කරන් ආය ඩවුන් එකකට යන්න පටන් ගන්නවත් එක්කම එන්ට්‍රි ගන්නත් පුළුවන්. එහෙම නැතිනම් ඕගොල්ලන්ට තව දෙයක් කරන්න පුළුවන්. මෙයා මේ විදියට මෙන්න මේ ලෙවල් එකේ ඉඳන් මෙහෙම ට්‍රෙන්ඩ් ලයින් එකක් ප්ලේස් කරන්. දැන් මේ ටික ට්‍රෙන්ඩ් එකේ උඩනේ තියෙන්නේ. එතකොට මේක ෆේක් අවුට් එකක් විදියට හිතලා මෙයා ආය බ්‍රේක් කරන් පල්ලෙහාට ඇවිල්ලා මෙතනින් බ්‍රේක් කරනවත් එක්කම එන්ට්‍රියක් අරගෙන පල්ලෙහාට අරගෙන එන්ට්‍රි ටික ගන්න පුළුවන්. කොහොම වෙතත් ඕගොල්ලෝ මේ වගේ මාකට් එකක මෙන්න මේ වගේ තැන් වලින් එන්ට්‍රි ගන්න එක තමයි ගොඩක් හොඳ. මොකද යටින් එන්ට්‍රි ගන්න හදන්න එපා. හැම වෙලේම ට්‍රෙන්ඩ් එක උඩින් රිවර්සල් වෙනකොට එන්ට්‍රි ගන්න සෙල් ලෝඩ් එකක් විදිහට. හරි. එතකොට ඔන්න යම් කිසි ගේමක් ගහ ගන්න පුළුවන්. වොලටිලිටි 50 එකේ කොහොමත් අපි කතා කරපු 10 25 50 වලින් හොඳම මාකට් එක තාමත් 25 එක දැනට. හරි අපි බලමු 75 එකත්. සිග්නල් පොඩ්ඩක් අඩුයි වගේ අද දවසේ අපි බලමු. හරි 75 එකත් අපි මුලින්ම 24 hours එක ලෝඩ් කරගමු. හරි 24 hours වල ඔන්න පේනවා 75 එකේ වෙලා තියෙන දේ. පටන් ගත්ත වෙලේ ඉඳන් කැන්ඩල් එක අප් එකකට යන්න ගිහිල්ලා අප් එකකට නොගිහින් ආය ඩවුන් එකකට ඇවිල්ලා දැන් පොඩ්ඩක් ආය අප් එකකට ඇවිල්ලා තියෙන ඉතින් දෙපැත්තේම වික් එකක් තියෙනවා. මෙහෙම කැන්ඩල් එකක් 24 hours වල හැදුනයි කියන්නේ අනිත් මාකට් වල බලපුවාම ඕගොල්ලන්ට අනිවාර්යෙන් සපෝට් නැ රෙසිස්ටර් අතර මූව් වෙච්ච මෙන්න මේ වගේ චාට් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ට්‍රෙන්ඩ් එකක් හරියට ඇනලයිස් කරලා එන්ට්‍රියක් ගන්න පුළුවන් අවස්ථාවක් මේ වගේ කැන්ඩල් එකක් හැදෙනකොට නැහැ මාකට් එකක. එතකොට 75 එකේ ඔන්න අවධානමත් තියෙනවා අද ට්‍රේඩ් කරනවා නම්. අපි ඒකත් මතක තියාගෙන යමු 1 hour වලට. හරි බලන්න 1 hour එකේ මෙයා මෙහෙම ගත්තොත් මේ අප් ට්‍රෙන්ඩ් එකයි ඔයා හිතන්න මේ හරි මේ ලෙවල් එකේ මේ අප් ඇන්ඩ් ඩවුන් යනවා මාකට් එක මෙන්න මේ විදියට සපෝට් ඇන්ඩ් රෙසිස්ටන් අතරේ. මෙතනින් ගිහිල්ලා මේ විදියට ගිහින් මෙතනින් බ්‍රේක් අවුට් වෙලා උඩට ඇවිල්ලා උඩ රෙසිස්ටන් එකෙන් පල්ලෙහාට ඇවිල්ලා ආයෙ දැන් මේ විදියට යනවා. එතකොට මේකේ ඔයාලට අපි අඩු ටයිම් ෆ්‍රේම් එකකට යමුකෝ. මේ 1 hour නේ 30 මිනිත් වලටත් වඩා අපට 5 මිනිත් වල හරියට මැනලයිස් එක ගන්න පුළුවන් වෙයි. ඉතින් 30 මිනිත් එකත් ඔන්න සයිඩ් වේ මූවමන්ට් එකක් වගේ යනවා. මං කෙලිම 5 මිනිත් වලටම යනවා. හරි. ඔයාලට පේනවා 5 මිනිත් වල යාළුවනේ මේ වෙලාවේ අර මං කිව්වා වගේ මෙන්න අප් එකට ගියා. ඊට පස්සේ ඩවුන් එකට ආවා. දැන් ඔන්න එයා ස්ටේබල් විදිහට නෝමලි මාකට් එක මූවමන්ට් එකක් තියෙනවා. එතකොට මේ වගේ මාකට් වල ට්‍රේඩ් කරන එක ගොඩක් රිස්ක්. හැබැයි ඕගොල්ලන්ට රිස්ක් එක අරන් ට්‍රේඩ් කරනවා නම් මෙයා වැඩි නැඹුරුතාවක් තියෙන ඩවුන් එකටනේ. එතකොට මං එහෙම කියන්නේ මෙයාට සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ස් එකක් මෙහෙම කෙලින් ප්ලේස් කරනවට වඩා ඕගොල්ලන්ට පුළුවන් මම කියලා දීලා තියෙනවා මෙන්න මේ ලෙවල් එකේ වගේ පටන් අරන් මෙන්න මෙහෙම ඇලේට එන්ට්‍රිය ප්ලේස් කරගන්න. මේක එතකොට අපිට කියනවා
channel down කියලා. හරි channel down එකක්. එතකොට trend line එකක් උඩයි යටයි base කරගෙන support and resistance විදිහට මෙයා පල්ලහැට යනවා. පැහැදිලිද කියන එක? ඔයාලට මම මේක chart pattern එකක් ගැන කියලා දුන්නා. එතකොට පුරුදු වෙන්නත් එක්ක මම නම් කියන අද 75 එකේ demo හරි trade කිහිපයක් දාන්න මේ වගේ market වලදී trade කරන එක risk. හැබැයි profit කරන්න අවස්ථාවකුත් තියෙනවා. මේ up එකට ගිහිල්ලා down එකට එනවා. Up එකට down එකට. Up එකට ආය මේ අනිවාර්යෙන් down වෙනවා. ඔයාලට ඕන නම් මෙතනින් entry එකක් ගන්න පුළුවන් මේ විදිහට පල්ලහැට සාමාන්‍යයෙන් 5 minute ඉන්න කෙනෙක්ට 15 minute වගේ entry එකක් ගන්න පුළුවන් බය නැතුව. මොකද මෙයා stable නැහැ හැම වෙලෙම මෙයා හදන්නේ down එකට එන්න. හරි මේ වගේ මාකට් එකක ලොකු ඩියුරේෂන් වලට 30 minute 40 minute වගේ යන්න එපා. මොකද මාකට් එක පල්ලහැට අවිල්ලා ආයේ උඩට එන නිසා. බලන්නකෝ මෙතන මේ වගේ ලෙවල් එකකින් entry ගත්ත නම් මේ පල්ලහැට ගිහිල්ලා ආයේ උඩට අවිල්ලා. හරි වා මෙතනින් entry ගත්ත නම් පල්ලහැට ගිහිල්ලා ආයේ උඩට අවිල්ලා. අන්න ඒ නිසා අර මම කියාපු විදිහට 75 එකද කරලා බලන්න. මෙන්න මේ විදිහට trend line එකක් උඩිනු යටිනු base කරන්. ඒක base කරන් entry ගන්න බලන්න trend reversal එකක් අල්ලලා. හරි එතකොට ඔන්න අද කතා කරපු මාකට් වලින් 25 එක හොඳයි 75 එක හොඳයි දැනට මතක තියාගන්න මේකෙත් සෙල් ඕඩර්ස් වලට ඔයගොල්ලෝ ફોકસ කරන්න buy signal වලටත් ඕඩර්ස් දාන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ මොකද ඩවුන් එකට එනවා වගේම මෙයා strongly up එකකටත් යන නිසා හරි එතකොට 25 එකේ අපි කතා කරේ සෙල් ඕඩර්ස් විතරයි 75 එකේ buy and sell දෙකම පුළුවන් හරි අපි අන්තිම මාකට් එක විදිහට අද බලමු volatility 100 එකේ මොකද වෙලා තියෙන්නේ කියලා මේ වෙනකොට හරි 100 එකෙත් අපි කෙලින්ම යමු 24 hours වලට හරි ඔන්න 100 එකේ 24 වල පේනවා ඔයගොල්ලන්ට bullish candle එකක් හැදෙනවා යට ට්විස බොටම් එකක් එක්ක බලන්න මෙතන strong support zone එක හරි එහෙම කියන්නේ මේ යට මේ කැන්ඩල් එකට මේක සපෝට් සෝන් මේ ටිකට මේක රෙසිස්ටන්ස් සෝන් හැබැයි ස්ට්‍රොංගලි ට්‍රෙන්ඩ් එක රිවර්සල් වෙලා තියෙනවා අප් එකට. එතකොට අද දවසේ මම හිතන්නේ 100 මාකට් එක මෙන්න මේ ලෙවල් එකටවත් අප් එකට එයි කියලා. හරි එහෙම ආවොත් අද දවසේ අපට අනිත් මාකට් එකේ ඕවරෝල් අප් මාකට් එකක් තමයි බලන්න පුළුවන් වෙන්නේ. හරි අපි බලමු 1 hour වලට. ඔයාලත් මේ වගේ පැය 24 ඉඳන් පස්සට ඇනලයිස් කරන් එන්න. එතකොට ඔයාලට තේරෙනවා මාකට් එකේ මොකක්ද මේ වෙලේ වෙන්නේ කියලා. හරි බලන්න ඔන්න 1 hour එකේ මෙන්න මේ ටික ගත්තොත් 100% අප් එකකට යනවා ෂේප් එකේ. එතකොට අපිට buy orders ටිකක් තමයි place කරගන්න පුළුවන් වෙන්නේ. හරි අපි මේක ඇනලයිස් කරගන්න තවත් බලමු 30 minute එකේ. හරි 30 minute එකේ ඒ විදිහමයි අප් එකක් යනවා මම ඕගලන්ට 30 minute එකෙත් මේක entry ටිකක් පෙන්වන්නම් බලන්න පොඩි down එකකදී ඔයාලට entry ගන්න කියන්නේ අප් එකට මේ entry තුනක් තියෙනවා strong profit ගන්න පුළුවන් entry තුනක් හරි අපි අන්තිම වශයෙන් 5 minute එකට ගියොත් ඔන්න 5 minute එකේ ලස්සනට අප් මාකට් එකක් යනවා මේකෙත් channel up එකක් විදිහට වැඩ කරන්නත් ඔයාලට ඕන නම් entry ගන්න පුළුවන් මේක පොඩ්ඩක් zoom කරලා මම ඔයගොල්ලන්ට මේක entry ටිකක් පෙන්වන්නම් මේ down එකට එන තැන්වලදී මේ වගේ තැන්වලදී බය නැතුව entry ගන්න පුළුවන් හරි මේකෙත් බලන්න හැබැයි market එක මෙතන පොඩි sideway movement ගතියක් තියෙන හැබැයි මෙයා මේක දැනටමත් break කරන් up එකට යන්න හදන ඒ නිසා බය නැතුව trade කරනවා නම් 100 එකෙත් ඕගොල්ලන්ට හරියට entry එකක් ගන්න trade එකක් place කරගන්න පුළුවන්. හරි එතකොට කෙසේ වෙතත් අද summarize ගත්තොත් market එකේ volatility වල 10 එකේ trade කරන්න එපා. 25 එක හොඳයි. sell කරනවා නම් විතරක් sell order වලට 50 එක අවුල්. 75 එක ඕගොල්ලන්ට buy and sell දෙකම කරන්න පුළුවන්. 100 එකත් ඕගොල්ලන්ට buy orders ටිකක් place කරගන්න පුළුවන්. ඒක තමයි අද දවසේ සමරිය. ඉතින් මතක ඇතුව 75 එකේ පුළුවන් නම් channel down එකත් එක්ක entry ටිකක් ගන්න බලන්න බලලා ඕගොල්ලන්ගේ අදහස් share කරන්න. මම මේ කියපු analysis එකත් උදව් කරගෙන ඕගොල්ලන්ගේ දැනුමත් එකතු කරගෙන
හැමෝම පරිස්සමින් ට්‍රේඩ් කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේත් එකතු වෙන්න අපි රෑ 10ට ෆ්‍රී සිග්නල් සර්විස් එකත් එක්ක එකතු වෙලා ට්‍රේඩ් කරමු. ඉතින් මේක අපි එකතු වුණොත් අපි හිතුවොත් කරන්න බැරි නෑ. ඉතින් ගොඩක් අය හිතුවේ මම මේක පේ කරලා ඕගොල්ලන්ට දෙයි කියලා. එහෙම නෑ. 100ට 100ක් නොමිලේ මේ දේ අනිවාර්යෙන් දෙනවා. ඉතින් CJ channel එකත් එක්ක ඉන්න අපි තාම මේ වැඩ පටන් ගත්තා විතරයි. ඉතින් අපි මේ බයිනරි වලින් පටන් ගන්න දේ Binance Forex තව තව ඉදිරියට අරන් යමු. ඉතින් තනියම නෙමෙයි අපි එකතු වෙලා නැගිටිමු. සියලු දෙනාටම ජය වේවා.